සැමදා සමහන් සැමදා සුවෙන් රට හදන විසඳුමට ජන බලය එක පෙළට මෙන් ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයිදින පෙළපාලිය කොළඹ BRC පිටිය ඉදිරිපිටින් ආරම්භ වුණා. චිකාගෝ නගරයට ඇදියා. එය හැවුලොක් පාර ඔස්සේ තිඹිරිගස් යාය තුම්බුල්ල හන්දිය නිදහස් වටරවුම පසු කරමින් කණ්ණංගර මාවත ඔස්සේ මැයිදින රැළිය පැවැත්වෙන නෙළුම්පොකුණ වටරවුම දක්වා පැමිණියා. ඉන් අනතුරුව පස්වරු 4ට පමණ රැලිය ආරම්භ කෙරුණා. ඉතාමත් සහෝදරත්වයෙන් අවසර ගන්නවා. ඒ වගේම ඔවුන් පෙ අහත් අටකට වඩා. අනතුරුව පස්වරු 6:30ට පමණ පක්ෂනායක අනුර කුමාර දිසානායක මහතා රැලියට එක් වුණා. නව පුනරුද යුගයක් ගොඩනගන ජාතික ජනබලවේගය, ජාතික ජනබලවේගයට මිනිස් සමූහයට යෝධ නායකත්වයක් ලබා දෙන ජාතික ජනබලවේගයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා, මේ කොළඹ මැයි රැළිය, මේ කොළඹ යෝධ මැයි රැළිය මැදීම සඳහා මේ මොහොතේ මේ වේදිකාවට පැමිණෙනවා ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාව. ඉතාමත් දරි සහෝදරත්වයෙන් යුතුව මේ යෝධ මැයි රැළියට අපේ පිළිගනු ලබනවා. ජාතික ජනබලවේගයේ ප්‍රධාන රැළියට අමතරව මාතර අනුරාධපුර සහ යාපනයේදීද මැයිදින සැමරුම් සංවිධානය කර තිබුණා. මාතර රැළිය සඳහාද පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටියා. මේ මොහොතා වෙන විට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වේදිකා තලාවට සපැමිණි මොහොත. පාලකයෝ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් මංකොල්ල කනගමම්ම, පාලකයොත් මේ වැඩ කරන ජනතාවගේ දිනේ සමරනවයි කියලා විවිධ විකාර නාඩගම් නටනවා. ඉදිරියේ එළමෙන මාස 4කින් 5කින් එන ජනාධිපතිවරණයේදී රනිල් එක්කවත්, සජිත් එක්කවත්, ඉතිරි කාත් එක්කවත් තරඟයක් නැහැ. සහතික ලෙසම මේ රට හදන බලවේගේ නායකත්වය, සාමූහික නායකත්වය අනුර දිසානායක සහෝදරයාට ඒ ජයග්‍රහණය තමයි මේ සපත කරන්නේ. මගේ මිත්‍රයෙක් කිව්වා සැලුන් එකට කොණ්ඩෙ කපන්න ගියාම බාබර් සැලුන් එකේ කොල්ලෝ කිව්වලු මොනවා වුණත් සයියට දෙන්න හිතෙනවා කියලා. එයා හැබැයි ඇයි කියලා සති දෙකක් තුනක් එළවනකන් හරි මාර ආතල් එකක් ගන්න පුළුවන් කියලා. කොල්ලෝ දැන් සජිත්ට ඡන්දයක් දෙන්න හිතන්නේ ආතල් එකක් ගන්න. අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා එළමෙන ජනාධිපතිවරණයේදී මේ දුෂ්ට හවුල පන්නලා දාලා රට ජනතාවත් සමගි කරලා මේ රට හදන ජනතා පුනරුද අවධියට අවතීර්ණ වෙන්න. අපි මෙච්චර කල්ුන්ගෙන් අයිතිවාසිකම් ඉල්ලුවා. උඹල එකක්වත් දුන්නේ නැහැ. එහෙනම් උඹලගෙන් ආයෙල්ලන්නේ නැහැ. වැඩ කරන මිනිස්සුන්ගේ බලය සහිත ආණ්ඩුවක් හදනවා. දැන් අද මේ මැයිදින හතර කරනකොට ඔය පාලකයන්ගේ ඇදිවතේ සුළුදිය පහ වෙනවා. රාත්‍රියට කතා කරනවා. යකෝ ලක්ෂ ගණන් සෙනඟ ගිහිල්ලා විදුලි බිල අඩු කරමු, බඩු බිල අඩු කරමු, බදු බර අඩු කරමු, අනිත් පැත්තට ජනතාව හරවමු කියලා. ඒ නිසා ඉදිරි මාසවල උන්නවා ඔබට අපි සහන එවනු ලැබේ. ඉන්ද ඡන්දදායකයන්ට අපි මේ කියන්නේ තෙම්බර ඡන්දදායකෙනි දේශපාලන අන්ධදායකයන් නොවන්න. ගැඹුරට හිතන්න මේ රට ඉල්ලා සිටින්නේ පොඩි වෙනස්කම් නෙවෙයි. උන්ගේ වැඩක් උන් බලා ගත්තාවි. දැන් රට හදන වැඩේ අපි බලා ගන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී, මේ දූෂිතයන් යටතේ මේ රට විනාශයට පත් කරන ලද අපරාධකරුවන් යටතේ මේ රට හිඟන රාජ්‍යයක් බවට පත් කරන ලද පාලකයන් යටතේ පවත්වනු ලබන අවසන් මැයිරෙළිය තමයි ජාතික ජනබලවේගය අද මේ පවත්වන්නේ. රනිල් කරන දේ අමතේ දන්නේ නැහැ, එමෙති කරන දේ රනිල් දන්නේ නැහැ. මෙහෙම ආණ්ඩුවට යන්න පුළුවන්. සංවිධානයක් නැති, විනයක් නැති ආණ්ඩු තියෙනවා, පක්ෂ තියෙනවා. ඒ පක්ෂවලට කරන්න පුළුවන් මේ විනාශය මේ විදියට මිදිරියට ගෙන යන්න විතරයි. ලංකා ඉතිහාසයේ ගොඩනැගෙන ප්‍රබලතම මහජන ව්‍යාපාරය තමයි ජාතික ජනබලවේගය කියලා කියන්නේ. දැන් මම දන්නවා සමහර අය කියනවා 100:3 වෙන්න හාස්කමක් වෙන්න ඕනලු. මත තබා ගන්න. ඒක හාස්කමක්වත් මැජික් එකක්වත් නෙවෙයි. ඒක අද ලංකාවේ යථාර්ථය බවට පත් වෙලා ඉවරයි. ඒක තමයි ඇත්ත. අර සජබේ කියලා එකක් ඉන්නොත් ඇන්ඩියා ඊට අපිට විවාදයකට එන්න කියලා තියෙනවා. අපි මැයි 15ට කලින් දින 4ක් දුන්නා. දින 4ම එයාට වැඩ කිව්වා. රැයත් වැඩ. ඊට පස්සේ අපි දැන් කියලා තියෙනවා මැයි මාසේ 20ට පෙර එයා දිනයක් දෙන්න.
ඒ ඕන දිනයකට අපි ලෑස්ති. මොකද මේ ඇන්ටියාව ඉවර කරන්න ඕන. මේ ලෙඩේ ඉවර කරන්න මලල් කරදරයක් නේ, ලෙඩක් නේ. මොනරාගල පැත්ත ගිහිල්ලා පහේ සිස්සත් ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදට, නිවට ඒ වගේ පැනලා යන්නේ නැහැ. වැඩිම බය හාදය තමයි සෝනගාවෙන් හූ කියාගෙන යන්නේ. මේ ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න වෙලාවක් තියෙනද අපිට? එනිසාට හොඳම සාත්තුව දෙන්න මැයි 20ට පෙර එයා ඕනෑම දිනයක් දෙන්න. ඒ දිනේට අපි ලෑස්ති. දැන් ජයග්‍රහණේ කඩයිමට අපි ඇවිල්ලා තියෙනවා. ජාතික ජනබලවේගය නැත්පත් කරගෙන තියෙන ජයග්‍රහණය විජයග්‍රහණේ බවට පරිවර්තනය කිරීම සඳහා වැඩ කරන්න පටන් ගන්න. අද දෙරණ